සල්ලි පොකුරු කතාවට ආදරය කරනවාව ගොඩක් ආදරෙන් පිළිගන්නවා අදත් මගේ වීඩියෝ එකට. ඉතින් පින්කිගේ අම්මා වගේම පින්කිගේ නෑදෑ වෙන නංගි මම මේ කට්ටිය ආවට පස්සේ මොකද වෙන්නේ කියලායි මට අද වීඩියෝ එක තුලින් ඔයත් එක්ක කතා කිරීමට තිබෙන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ආදරණීය ඉල්ලීමක් කරන්නට කැමතියි. ඒ තමයි වීඩියෝ එක බලලා ඔයාටත් මෑණිම වීඩියෝස් දිනපතාම බලන්න කැමැත්තක් ඉතුරු වෙලා තිබෙනවා නම් එහෙනම් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙකුට දැනගන්න. විශේෂයෙන්ම share කරන්නත් අමතක කරන්න එපා කියලායි මම මතක් කරන්නේ. ඉතින් ඔයා දන්නව නේද? පහුගිය කාලේ අපි කවුරුත් හිතපු නැති විදියකට මෙන්න මේ වගේ කාරණාවක් සිද්ධ වුණා කියන කාරණය අපිට මෙතනදී සුවිශේෂී කාරණාවක් දක්වා ඉදිරියට අරගෙන යන්න පුළුවන්කමක් ලැබුණ කියන කාරණයයි අපි අද වීඩියෝ එක තුලින් මතක් කිරීමට සූදානම් වෙන්නේ. ඉතින් කොහොම වුණත් මෙතනදී මෙන්න මේ වගේ කාරණාවක් ගැන ඔයත් එක්ක කතා කරන්න පුළුවන්කමක් ලැබෙනවා කියන දේ ගැන තමයි අද වීඩියෝ එක හරහා කතා කරන්න සූදානම් වෙන්නේ. ඉතින් කොහොම වුණත් ඉදිරියේදී අපිට මෙන්න මේ වගේ දෙයක් ගැන කතා කරන්නට පුළුවන් හැකියාවක් තිබෙනවා කියන දේ ගැන තමයි මම මෙතනදී ඔයත් එක්ක සාකච්ඡා කරන්නට රැස්තියක් ඇති කරගන්නේ. ඉතින් මම මොන වගේ දෙයක් ගැනද කතා කරන්න පුළුවන්කමක් ඇති කරගත්තේ කියන කාරණය අද වීඩියෝ එක හරහා සාකච්ඡා කරන්නට පුළුවන් හැකියාවක් ලැබෙනවා කියන කාරණය අද වීඩියෝ එකෙන් ඔයත් එක්ක කතා කරන්න පුළුවන් හැකියාවක් ලැබෙනවා කියන දේ ගැන තමයි අද වීඩියෝ එක තුලින් කතා කරන්න ලෑස්ති වෙන්නේ. ඉතින් කොහොම වුණත් අපිට ඉදිරියේදී මෙන්න මේ ගැන මේ විදිහට සාකච්ඡා කරන්නට පුළුවන්කමක් තියෙනවා කියන දේ ගැන තමයි අද වීඩියෝ එක හරහා කතා කරන්න ඔන්න ලෑස්ති වෙන්නේ. ඉතින් මම මොන වගේ දෙයක් ගැනද කතා කරන්න සූදානමක් ඇති කරගන්නේ. ඔයා දන්නවද? පින්කිගේ අම්මට ඕන නැහැ පින්කි ගැන හොයා බලන්න. දැන් පින්කින් ලොකු ගෙදරක. ඒ නිසා මේ දේවල් වල Tamanටත් අයිතියක් තියෙනවා කියලායි පින්කිගේ අම්මා හිතන්නේ. පින්කිගේ අම්මා දන්නේ නැහැ මෙතන මොකද සිද්ධ වෙන්නේ කියලා. ඉතින් දැන් මේ කට්ටිය ආවට පස්සේ ඇත්තම කියනනම් මේ වෙලාවේදී පින්කි ගිහිල්ලා තියෙනවා චූටියව හොයාගෙන. ඉතින් ඒ නිසා මෙයා ගෙදර නැහැ. ඇත්තටම ඉන්නේ ඇත්තම හරිනි වගේම හේමක තමයි ඉන්නේ. ඉතින් මේ දෙන්න ඇත්තම කියනවා නම් හම්බුණාට පස්සේ ඇත්තටම තමන්ගේ දුව කියලා ඇත්තටම මෙයාත් එක්ක කතා කරන්න ගියත් ඇත්තටම කියනවා නම් හරිනිට කේන්තිච්ච යනවා. මේ වගේ කෙනෙක් තමන්ගේ අම්ම වෙන්නේ කොහොමද කියලා. මොකද හරිනිත් ගොඩාක් වහසත් පවුලක් කෙනෙක් වගේම ඇත්තටම පින්කිගේ අම්ම වගේ නෙවෙයි හරිනිගේ අම්මා. ඉතින් අන්න ඒ නිසා මෙතනදී මෙයා කොහෙන්ද ආවේ හේමක කියලා ඇත්තටම ගොඩාක් කේන්තියෙන් ඉංග්‍රීසියෙන් කතා කරන්න හරිනි කටයුතු කරනවා. මෙතනදී තමන්ගේ අම්මවත් අඳුරගන්න බැරිද කියලා කේන්ති අරගෙන තමයි ඉන්නේ. අන්තිමට ඉතින් අනිවාර්යයෙන්ම අපිට හිතන්න වෙනවා බැරිම තැන මෙයා මේ විදියට හැසිරෙන බොහෝ විට දෙමාපිය ගැන කියලා නැතුව ඇති කියන දේ තේරුම් අරගෙන මෙතනින් පිට වෙන්න ඉඩකඩක් තිබෙනවා කියන කාරණයයි අපිට මතක් කරන්න වෙන්නේ. ගොඩාක් දුරට පින්කි කියන්නට කේන්ති ගිහිල්ලා මමත් මෙහෙ නතර වෙනවා කියලා නතර වෙන්නත් බැරිකමක් නැහැ.